On Balava Luke Visideke Visieka Simon Balava Nubala Goduma Men Polanta Satan Illuea Namud Nube Adhila Natino and Apinisa Numba Udesa Mama Yagna Kalami Numba Navata Haruna in Pasu Numbe Sahodaran Stira Karana Kiseka Evita Petrus Hallo Boss ඔයා හිතන්නේ මං කවුරු කියලාද? හලෝ බොස් මම ලෑස්ති හිරගෙටත් මරණයටත් යන්න උන්වහන්සේට කිවේය. උන්වහන්සේ ඉතාම ඉවසීමෙන් කී දෙනෙක්ට හිතලා තියෙනවද ගුරුවරයාට වඩා මම ගණිතය දන්නවා කියලා. ඒ කියන්නේ ගුරුවරයා උගන්වනකොට ශිෂ්‍යයාට හිතෙනවා ඌට වඩා හොඳට මට උගන්වන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ මට නිතරම පන්තියේදී තිබුණා. වෙන කවට හරි ඒ ප්‍රශ්නේ තිබුණාද? ගුරුවරයා උගන්වනකොට ඔබ හිතනවා මම නම් ගුරුවරයා මට පුළුවන් මේක මීට වඩා හොඳට උගන්වන්න. ඉතින් පේත්‍රස් ඒ වගේ එක්කෙනෙක් ඉතියා ගොඩක් පුළුවන් එක්කෙනෙක් වෙන්න ඇති නේද? දිල්ෂාන් අය විස්තර කරා වගේ හැමෝම එයාව දන්නවා. එයා ගැළවීමට ආවම මුළු ටවුන් එකේම කතා කරේ මෙහෙම කෙනෙක් ගැළවීමට ඇවිල්ලා කියලා. ඉතින් දැන් මේ වෙලාවේ අපි මූලධර්ම කීපයක් ඉගෙන ගන්නවා මේ පද මේ මේ පදයෙන් අපි හැමෝගෙම තිබෙනවා ගෝධුම කියන්නේ හොඳ බීජ පොළන්නේ පොතු දැන් පොඩි තක්සේරුවක් කරලා බලමු දැන් මම මගේ බීජ ටික මගේ දකුණු අතට ගත්තා මේ තරාදියක් ආ තරාදියක් දැන් බීජ වල බර මෙච්චරයි පොතු මෙච්චරයි දැන් මේ මගේ පොළන්න අහු වෙන්නේ දැන් මෙතන ඉන්න කිපිරිමි කී දෙනෙක් වීස් සහ හාල් කුල්ලකින් පොළපු පිරිමි අත ඔස්වන්න බලන්න මම ඒකාන්තයෙන්ම ග්‍රේප් එකක් දෙනවා ඒ කාලේ මේ ඒ කියන්නේ විශේෂයෙන්ම අර ගෙදර තිබුණු වී ගිහිල්ලා මෝලට ගිහිල්ලා නේද අර මොනවාද ඒකට කියන්නේ පැහැගෙන එනකොට පොළලා තමයි ගන්නෙ මොකද වී පැහැලා ගෙනාවත් වී පොතු ඉතුරු වෙලා තිබෙනවා දැන් හාල් නෑඹිලියක දාලා ගරලා තියෙන හාල් මැටි කෝප් එක දාලා ගරලා තියෙන පිළිමය අතෝස්වන්න බලන්න මොකද මැටි කෝප් එක නෙමෙයි දාන්නේ මොකද නෑඹිලියේ තමයි අර රෆ් එක තියෙන්නේ ඔව් ඔව් ඔය කියන්නේ පණිස්සනාකල අපි මේ අලුත් પરම්පරාව සූදානම් කරගන්න එපා නේද විවාහයට සූදානම් කරගන්න ඕන භාර්යාවට උපකාරයක් වෙන්න සූදානම් කරගන්න ඕන ඉතින් කොහොම හරි මේ පොළන්න වෙන්නේ පොතු තිබුණොත් පොළන්න වෙන්නේ ගල් තිබුණොත් ඉතින් පේත්‍රුස්ට යේසුස් වහන්සේ වේලහෙන් කිව්වා සීමොන් යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයේ 12 දෙනාම දන්නවා. ඉතින් උන්වහන්සේ පිළිවෙලකට අවසාන රාත්‍රියෙත් ඒගොල්ල එක්ක වැඩ කරනවා එක්කෙනෙක්වත් නැති නොවන පිණිස නේද? යේසුස් වහන්සේගේ එඬේර කමේ විශිෂ්ටත්වය. උන්වහන්සේ කිව්වා එක්කෙනෙක් හැර විනාශයේ පුත්‍රයා හැර වෙන කවුරුත් නැති වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ආඥා කරා ගෙත්සෙමනේදී. ඉතින් යේසුස් වහන්සේ දන්නවා පේත්‍රුස් ඉතාම අමාරු පත්‍රූප බංගත්වයකට මුණ දෙන්න යනවා. එයා එයා ගැන දන්න දේ සම්පූර්ණයෙන්ම ලොකු පිපිරීමකට අහු වෙන්න යනවා. ඉතින් පිපිරෙන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ විශ්වාසවන්ත ඉන්දීරෙක් නිසා ඉතා යේසුස් වහන්සේගේ 12 දෙනා අතර හිටපු වැඩියම කට තිබුණ එක්කෙනා මෙයා. ඒ කියන්නේ ප්‍රබලම නායකයා නෙමෙයි. නමුත් වැඩියම කතා කරපු නායකයා මෙයා. එතන හිටියා මතෙව් කියන ආදායම් බදවැය කරන්න එක. ඒ කාලේ ආදායම් බදවැය කරන එක ලොකු රැකියාවක් නේද? එතන හිටියා රෝම අධිරාජ්‍යයට විරුද්ධව අවිගත් කෙනෙක් සීමොන් නම් ජොලිතයා කියලා. ඒ කියන්නේ එයත් එසේමසේ කෙනෙක් නෙමෙයි. එනමුත් පේත්‍රුස් තමයි කතා කිරීම නිසා කැපී පෙනුනේ. ඉතින් යේසුස් වහන්සේ දැනන් හිටියා දැන් මගේ මේ ප්‍රේමණීය සීමොන් ලොකු අඩව්වක් අල්ලන්න යන්නේ. ඉතින් පුළුවන් තරම් යේසුස් වහන්සේ අඩව්ව සෆ් කරන්න තමයි පේත්‍රුස්ට මේවා කිව්වේ. සහ අපේ ජීවිතෙත් බොල් වැඩි වෙන කාලයක් එනකොට
අපිව පෙළීමකට ලක් වෙනවා අපි අපිවම විනිශ්චය කර ගන්නවා නම් දැන් තව ටිකකින් අපි ශුද්ධ සහභාගී වීමට සහභාගී වෙනකොට අපි දන්නවා පළවෙනි කොරින්තිය 11 28 කියලා තියෙනවා අපි අපිම විනිශ්චය කර ගමු නම් ලෝකයේ දේවල් එක්ක හැලහැප්පෙන්න අවශ්‍ය නැහැ පොඩ්ඩක් ඒකට අපි ඡන්දයක් දාමු දෙක තේරුණා නම් උන්වහන්සේ හැමදාම උදේ නැගිටලා දේ වචනය කියවලා යාඥා කරලා දවස අවසන් වෙනකොටත් අපේ දවසේ චර්යාව ගිය හැටි අපිටම මිනිශ්චය කරගන්න පුළුවන්. එතකොට බොල් ගොඩක් එකතු වෙන්නේ ඉස්සෙල්ලා සහ බොල් වැඩි වෙනකොට මොකද වෙන්නේ? බොල් සහ ධාන්‍ය මිශ්‍ර වෙනවා. ඉතින් අපි යම් වෙලාවක ප්‍රතික්ෂාර කරන්නේ බොල් වලින්ද පොතු වලින්ද කියලා අපිටම හොයාගන්න බැරි වෙනවා. අද මොනවද පොල්ලින් කරපු වැඩ? දැන් හවස 4ට විතර කිට්ටුයි. අද දවසේ පැය 16ක් විතර ගිහිල්ලා තිනවා. ඔබ මොනවද පොතු වලින් කරපු වැඩ? ඔ මොනවද පොතු වලින් කරපු වැඩ? බිම්සින් පොතු වලින් කියන්නේ මොකද? අනිත් පැත්තෙන්. මේක දෙවියන් වහන්සේගේ පැත්ත මේක අනිත් පැත්ත. ඉතින් අපි හැමෝටම මේවා තියෙනවා. අපි දැන් මෙතන ඉන්න ශුද්ධවන්තය කිව්වොත් පොතු වලින් මම කිසිම වැඩක් කරේ නැහැ මේ පැය 16 ඔක්කොම කරේ හොඳ ගෝධුම බීජයෙන් කියලා යේසුස් වහන්සේ අපිව ගගන යාත්‍රාවක දාලා ස්වර්ගයට ගෙනියන්න. ඒ කියන්නේ පොතු නැති නේද? ඒ නිසා අපිට වැටහිමක් තියෙන්න ඕන අපි කතා කරනකොට ප්‍රතික්‍රියා කරන්න ගියාම අදත් මොනවද පොතු වලින් කරපු වැඩ මම මේ කල්පනා කරන්නේ මම මොනවද පොතු වලින් කරපු වැඩ කියලා අද ඒකට වැඩි අවකාශය තිබුණේ නැහැ මොකද අද මහසිකුරාද නිසා ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවේ පණිවිඩයක් ගේන්න තිබුණ නිසා මම නිකන් උපන් ගමන් ළමයා වගේ හොඳ බබා වගේ හිටියේ මුළු දවසෙම මේ බර නිසා ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාව කතා කිරීමට තිබෙන ගෞරවය ඒකේ මහන්තත්වය ඒකේ ගැඹීරත්වය ඉතින් ස්වාමීන් වහන්සේ අපිට පිහිට වෙන්න අපි පොඩ්ඩක් ආයෙත් අත් දෙක දික් කරගමුද ගෝධුම කියන්නේ ධාන්‍ය කොටස පොතු කොටස ධාන්‍ය කොටස පොතු කොටස ධාන්‍ය කොටස කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේම උපන්දේ පොතු කොටස කියන්නේ අපේ පරණ පුද්ගලයා කියලා අපි අර්ථකථනය කරමුද මොනවද දකුණු අතේ තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් උපන් කොටස මොනවද වම් අතේ තියෙන්නේ තාම අර පරණ කොටස ඒකට තමයි පොතු කියන්නේ එතකොට යේසුස් වහන්සේ පේතෘස්ට කිව්වා මේක වෙන්න යන්නේ මොකද ඔබගේ පොළන්න දේවල් ගොඩාක් තියෙනවා පේතෘස් සීමන් කිව්වා බස්සවා මාව තාම දන්නේ නැහැ මගේ පපුව දෙන්න ලෑස්ති මම කියලා. ඉතින් මොකද උනේ? මෙයා මෙහෙම කියලා ගිය අර ඒස්වාංශ කියපු එක මෙයාගේ ඇතුළට වැඩිය ගියේ නැහැ. ගිහිල්ලා මෙයා තුන් සැරයක් කිව්වා මම ඒස්වාංශව දන්නේ නැහැ කියලා. ලූක් 22 54 56 එවිට එක් යවුවනියක් ඔහු ගිනි ළඟ ඉන්නමා දැක ඔහු දෙස හොඳට බලා මොහුත් ඔහු සමග සිටියේ යයි කීවාය නැත ස්ත්‍රිය මම ඔහු නාඳුනමි ඔහු කීවේය ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක් යයි කීවේය පේතෘස්ත මිනිසයා මම එසේ නොවමි කීවේය පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කතාකොට සැබෑවටම මොහුත් ඔහු සමග සිටියේය. මක්නිසාද මොහු ගලීලයේකයි සැක නොකොට ස්ථිර ලෙස කීවේය. මොකද ඒ ගලීලයේ අය කතා කරපු විදිහක් තිබුණා. අර බාල්දිය බාල්තිය කියන්නේ. ඒව කරලා තියෙනවද දන්නේ නැහැ. ගලීලයේ කතා කරනකොට හැමෝම දන්නවා මෙයා ගලීලයේ කියලා. ඉතින් පේතෘස් මොකද කිව්වේ? පේතෘස් මිනිසය නුඹ කියන දේ නොදැනෙමි කීවේය මාග් සුභාරංචි 17 පරිච්ඡේදයේ කියනවා මේ තුන්වෙනි සැරේ මේක කිව්වට පස්සේ කෑ ගහලා අර පරුෂ වචනෙන් බැනලා ශාප කරලා සම්පූර්ණයෙන්ම ගලීලයේ මුහුද ගාලා පේතෘස් කටින් එළියට ආවා ගලීලයේ මුහුද ළඟ කරපු දේවල් භාෂාව දන්නවනේ භාෂාවේ හැටි ඒ ඔක්කොම
එයා දන්නේම නැතුව. මොකද එයා එච්චර කැළඹුණා. නමුත් දැන් මහන්සියට ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේ ආවෙනුයි යාඥා කළා තිබුණා. දැන් මේ වෙනකොට යේසුස් වහන්සේ හිටියේ හරිම අමාරුවක. උන්වහන්සේව විනිශ්චය කරලා කසෙන් තලලා වද දෙන්න එකගෙන යන වෙලාවේ එනමුත් යේසුස් වහන්සේ මාත්‍ය කියන්නේ එනමුත් යේසුස් වහන්සේ එකෙනෙහිම ඔහු කතා කරද්දීම කුකුලා හඬලිය. ස්වාමින් වහන්සේ හැරි පේත්‍රුස් දෙස බැලුසේක. ඒ කියන්නේ යේසුස් වහන්සේ කොහොම ඉන්නේ නැද්ද? පේත්‍රුස් කොතන ඉන්නේ නැද්ද? නමුත් යේසුස් වහන්සේ ඉක්මනට පේත්‍රුස් දිහා කොහොම බලන්නේ නැද්ද? පුළුවන් මුළු අනුකම්පාවෙන්ම බැලුවා නේද? ඒ දුර දීම බලලා පේත්‍රුස් තව ගිලෙන්න යන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ ඇහි බැල්මෙන් උන්වහන්සේ අත දුන්නා. ඒ නිසා මොකද පේත්‍රුස්ට උනේ? ස්වාමීන් වහන්සේ හැරි පේත්‍රුස් දෙස බැලුසේක. පේත්‍රුස් කුකුලා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුන මේ තුමරක් නුඹ මා ගැන කියන්නේ හියයි ස්වාමීන් වහන්සේ ඔහුට කී වචනය සීකොට පිටත්ව ගොස් බලවත් ලෙස බලවත් දුකින් හැඬුවේය. සීමන් පේත්‍රුස් මලා. මේ අවශ්‍ය මරණයක්. නමුත් අලුත් පේත්‍රුස් කෙනෙක් නැවත නැගිටින්ට යනවා. ඊළඟට යේසුස් වහන්සේ හම්බ වෙනකොට බොහොම යටහත් වූ මිනිසෙක් තමයි හිටියේ. එයා කියන්නේ යේසුස් වහන්සේ ආගෙන ඔබ මට ප්‍රේම කරනවද කියලා පේත්‍රුස්ට ඇඬුණා. මෙච්චර අසෝභන ලෙස උන්වහන්සේ ගැන දන්නේ නැහැ කියලා මුළු ටීම් එකම නේද? මෙයා ටීම් ලීඩර්නේ නේද? මුළු ඔක්කොම අතහැරියා නේද මෙයා? නමුත් යේසුස් වහන්සේ පේත්‍රුස්ට වැටිගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. පේත්‍රුස් වැටෙනකොටම යේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු උස්ලා ගත්තා. දැන් අපේ සභාපවුලටත් මේ ලක්ෂණය තියෙන්න ඕන. කවුරු හරි වැටෙනවා දැක්ක ගමන් එයාව ඔස්වා ගන්න අවශ්‍යයි. ඒක නිසා අර Facebook එකේ තියෙන ක්‍රියාකාරකමට ඇතුල් වෙන්න එපා. ඔක්කොම එකතු වෙලා ගල් ගහන ගතිය. ඒක ක්‍රිස්තු භක්තිකයාට උචිත ගතියක් නෙමෙයි. ඒක බලනකොටත් ප්‍රේසම් වෙන්න ඕන. අපි ජීවත් වෙන්නේ Facebook එකේ නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ඉදිරියේ. ඒකට යන්තම් යන්න යන අය යන්තම් යන්න මං යනවා වගේ අන්‍ය භක්තින්ට සාක්ෂියක් වෙන පිණිස. එකම හේතුව අපි ඉන්නේ එච්චරයි. ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය අපි යන යන තැන ගෙන යන්න. වැඩපොලේදී අසල්වාසීන් අතර කතා කරන්න ගිය තැනක ඉස්කෝලෙට ගියොත් කොහේ ගියත් අපිට කරන්න තියෙන එක දෙයයි ක්‍රිස්තුස් වහන්සේ අපි තුලින් පෙනී සිටීම. අපි මේකට ඡන්දයක් නාමුද? ක්‍රිස්තුස් වහන්සේ මා තුලින් පෙනී සිටීම. ඒක උනේ නැත්නම් පොතු වැඩි වුණොත් අපගේ ක්‍රියාකාරකම්බල සහ ප්‍රදර්ශනයේ මනුෂ්‍යයන්ට ධාන්‍ය තෝරගන්න බැරි වෙනවා. එතකොට අපි කතා කරන ක්‍රිස්තුස් වහන්සේ බල රහිත වෙනවා අපේම පොතු නිසා. මේක පොඩ්ඩක් අපි තේරුම් ගමුද? මේ ඉතින් අපිට මේ පණිවිඩය තුලින් ගිය නිසා අද හැන්දෑවේ හරි හෙට වෙනකොටම හරි යම්කිසි පෙලීමක් අපිට එයි. ඒක වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අතින්, යකාගේ අතින් නෙමෙයි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ අතින් මේ උන්වහන්සේ කරන වෙන්කිරීම මොනවාද? වෙන්කිරීම ධාන්‍යයෙන් පොතු වෙන්කිරීම ක්‍රිස්තුස් වහන්සේගේ අතින්. ඊළඟට අපි එකිනෙකා ආශ්‍රය කරනකොට අපි කියලා දෙන්න ඕන නේද? අපේ යාළුවට කියලා දෙන්න ඕන ඔයාගේ හැසිරීම එදා අශෝභනයි. එහෙම කතා කරන්න එපා. ඔයා සම්පූර්ණයෙන්ම කතා කරේ ඔයා ගැන. ඔයා කතා කරේ ක්‍රිස්තුස් වහන්සේ ගැන නෙමෙයි. එහෙම සමාජයක් විය යුතුයි අපි. තේරුණේ? ඒක වෙන කොහේ හරි ගිහිල්ලා කියන්න එපා. තම යාළුවටම කෙලින්ම කියන්න ඔබ එදා කතා කරපු හැටි ක්‍රිස්තුස් වහන්සේට ගෞරවණීය නැහැ. ඔබ කතා කරේ ඔබ ගැන. මේ ඔබගේ කතාවෙන් ප්‍රකාශ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි, ඔබවයි. ඒක අපි එකිනෙකාට කරන උපකාරයක්. වෙන තැන් තැන්වල ගිහිල්ලා ඒක දොඩවන්න එපා. ඔබ කතා කරන යාළුවට එහෙම පවුලක් විය යුතුයි. අපි මේකට ඡන්දය දාමුද? දැන් ළඟ ඉන්න කෙනාට කියන්න, යාළුවේ යාළුවේ, මාගේ පොතු අහක් කරගන්න, මම ඔබ මට උපකාර කරන්න. දැන් අවසර ඉල්ලන්න, යාළුවේ යාළුවේ, ඔබගේ පොතු අහක් කරන්න මට අවසර දෙනවද? ඔගොල්ලෝ හිතන්නේ අපි වැඩි කැමති කෝකටද? මගේ පොතු අහක් කරගන්නද, යාළුවගේ පොතු අහක් කරන්නද? යාළුව කිව්වම මේ පොතු කියලා මොනව? මේ පොතු, මේ හොඳ ධාන්‍ය මොනව කියනවද? නැහැ මේ පොතු, නැහැ ධාන්‍ය, නැහැ මේ පොතු, නැහැ ධාන්‍ය. ඉතින් අපේ පොතු අඳුරගන්න අපිට අමාරුයි.
ඒුණාට අපේ පොතු අනිත්‍යයට පැහැදිලිව පේනවා අදනම් ලොකු බ්‍රදර් කතා කරන්නේ දහන්නේ නෙමෙයි පොතු කියලා. අනිත්‍යයට ටක් ගාලා තේරෙනවා. ඒ නිසා අපි මේ චර්යාවට එකඟ වෙමු. අපේම ප්‍රිය මිතුරන්ට උපකාර වෙමු. පොතු අහකොට දහන්නේ ඉතුරු කරගන්න නේද? නැත්නම් අපි බර කර්මල්ලක් අරගෙන යනවා වැඩි හරියක් තියෙන්නේ පොතු. ඉතින් ඒ ශාන්සි පේතෘස් නැති වෙන්න දුන්නේ නැහැ. පේතෘස් අඬලා යේසුස් වහන්සේ කෙසේ හෝ කෘසයට යන අතරතුර පේතෘස්ගේ නායකත්වයත් පේතෘස්ගේ කැඳවීමත් රැකගත්තා. නමස්කාර කණ්ඩායම එනවාද? යොහන් එන්න ඇවිල්ලා යාඥාවක් කරනවාද? අපි හැම දෙනාටම මේ තීරණ අමාරු තීරණය කෘසයේ තීරණය. පොතු අහක් කරන්න ස්වාමිනි දහන්නේය වැඩි වෙන පිණිස. යොහන් 3:30 යේසු වහන්සේ කිව්වා. යොහන් බෞද්ධස්තුගේ වචන ලියලා තිනවා යොහන් 3:30 මම අඩුවෙන්ටත් ක්‍රිස්තුස් වහන්සේ වැඩිවෙන්ටත්. මේක තමයි කෘස්සේ පණිවිඩය. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වීම මා එන්නේ නඩුවීම. මේක ක්‍රිස්තුස් වහන්සේ සමග කෘසිපත් වීමක් කියලා තියෙනවා. ගලාති 2:20 කියනවා තව මානව ජීවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේය. ගලාති 2:20 කරුණාකරලා අද විමසීම ඉල්ල ගන්න. අපි පොතු වලින් වැඩ කරාම ඉක්මනින් දැනෙන්න මම පොතු වැඩක් කරේ. දහන්නයක් අස්වැන්නක් තව කෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක් වෙන එකක් නෙමෙයි මම කරේ. ඒ ගැන මම පසුතැවෙනවා. ගලාති 2:20 මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇනගස්සනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙන සේක. මේක තමයි කොන්ට්‍රඩික්ෂන් එක. නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙන සේක. තවද මා දැන් මාන්සේ ජීවත් වෙන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ව පාව දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. තව එක පදයක් දෙවනි කොරින්ති 5. Thank you Holy Spirit. La 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 la. Ah, Udesa. La 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 la. La 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 la. Devani Korinti Pahe. Hallelujah. To God be the glory. Devani Korinti Pahe. දාහතර මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය. එසේ කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය. එබැවින් සියල්ලෝම මැරුණෝය. උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී. අපි මේ තීරණයට එනවාද? ජීවත් වෙන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී ඔවුන් වෙනුවට මැරී නැවත නැගිටිනා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසට. ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටිනා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය. ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටිනා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය. ඔබ මේ තීරණයට එනවා නම් අද කරුණාකර ඉන්න තැනම නැගිටින්න. තව දැන්වීමක් තිබෙනවා. අපි අලුත් පත්‍රිකාවක් තියෙනවා හෙට හවස 4ට වැඩසටහනට. අප්‍රේලාට සෙන්සුරාදා හවස 4ට බක්මහා පෙරළිය එලෝගෝස් මෙලෝවා නාට්‍ය ප්‍රදර්ශනය. ඇට සැකිලි නැති සොහනක් අපි ප්‍රදර්ශනය කරනවා. තව එක් වතාවක් තියෙනවා. දන්න කෙනෙකුට මේ පත්‍රිකාව දීලා කරුණාකරලා ඒගොල්ලන්ට එන්න සලස්වන්න. ඔබ හැමෝම එක්කෙනෙක් ගෙනාවොත් මේ ශාලාවේ ඉඩ මදි වෙනවා. ඒ නිසා මේකට ලෑස්ති වෙන්න තව අපි විශේෂ කාඩ් එකක් කරලා තිනවා. ඒක ටිකක් ලස්සනට කරලා තියෙන්නේ. ඔබගේ ප්‍රදේශයේ විදුහල්පතිතුමා හරි පොලිස් ස්ථානාධිපතිතුමා හරි ඔබගේ බොස්ට හරි මේක අතින් ලියලා යාගේ නම
මුළු පවුලට ආරාධනා කරන පිණිස වසන්තය මේක එහෙම ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන අයට විතරක් මේ කාඩ් එක දෙන්න විශේෂ ආරාධනාවක් හැටියට Thank you Holy Spirit ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න තව මානව මාතුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන්න අපි ඉඩ සාදනවා මේ සන්ධ්‍යා කාලයේ ස්වාමිනී අපේ පොතු වලින් ඇහිරිලා තිබෙන අපේ ජීවිතය අද වහන්සේ පවිත්‍ර කරලා ශුද්ධාත්ම සුලඟක් කෙවලා ඔබ වහන්සේගේ ස්වර්ග ප්‍රවාහයක් කෙවලා ඔබ වහන්සේගේ ගිනිමය පවතිස්මයක් කෙවලා ස්වාමිනී බාර ගන්න බාර ගන්න බාර ගන්න බාර ගන්න බාර ගන්න ස්වාමිනී අපිට ජය ගන්න බැරි වූ අපේම නිතර ගති වෙන මතු මතු වෙන ගති අපි ස්වාමීන් වහන්සේගේ කුරුසියේ තබනවා ස්වාමීන් වහන්සේ අද කුරුසියල්ම ගැන සහ කුරුසියේ බලය ගැන ඔබ වහන්සේ අපට අත්දැකීමක් දෙන්න ස්වාමීන් වහන්සේ අපි සභාගයට ආවේ යම් විදියකින්ද ඊට වඩා හත්පසින්ම වෙනස් වී ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වන සේක කියන සහතිකේ තව මානව ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වන සේක මගේ අභිප්‍රාය මා උදෙසා මැරණා වූ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වීමය අද කියන්නේ